වෘත්තීය සමිති නායකයෙක් වන ජෝසෙෆ් ස්ටැලින් යුරෝපීය සංගමයේ දන්න පුද්ගලෙක්. මොකද මෙතන කිසිම නීතියක් නැහැ. පොලිසිය පිළිබඳක් කමිටියක් පත් කරන්නේ නැත්නම් මෙතනින් කළලා තියෙන හොඳ වැඩ ටික එක සැරේම හේදිලා යන්න පුළුවන්. තරාතිරම කුමක් වුණත් නීතිය කඩනවා නම් ඒකට පොලිසිය ඉඩ දෙන්නේ නැහැ. වැඩ වර්ජන සහ රැස්වීම පවත්වන එක තහනම් කරලා තියෙන්නේ දේශපාලඥයෝ නෙමෙයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා. ඔහු තමයි පොලිස්පතිතුමාට ඉතා පැහැදිලි නියෝගයක් දීලා තියෙනවා මේ රෝග ව්‍යාප්ත වෙන නිසා රැස්වීම සහ උද්ඝෝෂණ වහාම නැවැත්විය යුතුයි කියලා. නිරෝධායන පරිත්‍යාග යටතේ ඔහුට මේ නියෝගය දෙන්න පුළුවන්. පොලිසිය කළේ ඒ කාර්යභාරය ඉෂ්ට කරන එක පමණයි. ඉතින් තරාතිරම කුමක් වුණත් ඉදිරියේ වුණත් උද්ඝෝෂණ කරනවා නම් රැස්වීම කරනවා නම් අපි අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරනවා. රැස් වෙන්න මූලික අයිතිවාසිකමක් තියෙනවා. අනික කොරන්ටයින් පනත යටතේ කවුරුවත් බලෙන් එවන්න බෑ. මුලදී උහරි කොහේ හරි ඇත්ත වශයෙන්ම කොරන්ටයින් පනත යටතේ එහෙම බලයක් නැහැ. කොරන්ටයින් පනත යටතේ රෙකුලාසි හදනකොට මූලික අයිතිවාසිකම් වලට අනුකූලව රෙකුලාසිය හදන්න තියෙන්නේ. You have to change the law then. මේකට PCR ටෙස්ට් එකක් කළා නැහැ. If you change the law that's a different matter. ඊ සිදුවුණු සිද්ධිය ගරු කතානායකතුමනි පොලිසිය උදුරාගෙන තියෙනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාගේ සහ PHI සහ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ වගකීම. මම අහන්න කැමතියි ගරු කතානායකතුමනි කොහොමද ඇන්ටිජන් ටෙස්ට් එකක්වත් කරන්න නැතුව PCR ටෙස්ට් එකක්වත් කරන්න නැතුව තීන්දුව කරන්නේ අප ලබා දුන්නු ඒ උද්ඝෝෂණ කරයි කියලා චෝදනාවට ලක් වුණු ඒ සියලු දෙනාම පොලිසිය තීන්දුව කරන්නේ නිරෝධායනය කරන්න ඕනේ කියලා. මේ හැම නීතියක් රීතියක් ඔක්කොම කෑලි කෑලියට ඉරලා දමලා මේ අයව යවන නිරෝධායනය කරන්න. මේ රටේ අවනීතියක් නේ තියෙන්නේ. කැලෑ නීතියක් නේ තියෙන්නේ. සිත වශයෙන්ම මේ නිවේදනය දේශපාලන දඩයමක්. මේ නිරෝධායන පනත කිසිසේත්ම එවැනි පැහැරගෙන යාම් හෝ එවැනි අත්අඩංගුවන ගැනීම සඳහා හෝ කිසිදු බලයක් පොලිසියට ලබා දීලා නැහැ. මේ පිළිබඳව අපි මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීම පිළිබඳ බලාපොරොත්තුවක් තිබෙනවා. දැන් මේ අය වහම කැඳවීම සඳහා ඔබතුමා නියෝගයක් ලබා දෙන්න. සමහර කාන්තාවන්ගේ ඇඳුම් මිරිලා. හැබැයි ඔබතුමාට සමහර කාන්තාවන් පිළිබඳ විශාල ලැංගතුකමක් ඇති වුණා. ඒක මනුස්සත්වයේ. මගෙන වැරදි නෑ. ඒක මනුස්සත්වෙනේ. හැබැයි ඒ වගේම තවත් කාන්තාවන් ඇඳුම් ඉරලා ගවුම් මිරලා ගෙනියනවා. නමුත් ඔවුන්ට එහෙම ලැංගතුකමක් ආදරයක් ඔබතුමාගේ ඇති වෙන්නේ නැහැ. පොලිසිය මින් ඉදිරියටත් රැස්වීම සහ උද්ඝෝෂණ අනිවාර්යයෙන්ම අපි නවත්තනවා. එයා අත්අඩංගුවට ගන්නවා. ඔවුන්ව නිරෝධායනයට යවනවද නැද්ද කියලා තීරණය කරන්නේ පොලිසිය නෙමෙයි. ඒ තීරණය කරන්නේ PHI. මේ අනුව උපදෙස් පරිදි තමයි පොලිසිය අරංගියේ මුළු තිවල්. තමා කිව්වා කාන්තාවන්ට ඇඳුම් අරංගියයි කියලා. නමුත් ඒක සම්පූර්ණ වැරදි. එයාගේ නීතිඥවරයා තමයි මට කතා කරලා කිව්වේ මේ වගේ භාණ්ඩ නැහැ කියලා. එතකොට මම කලේ පොලිස්පතිතුමාට කියන එක පමණයි. මෙතෙන් දෙකලා නම් ඔබතුමා කියයි ස්ටාලින්ට ඇඳුම් අරංගියයි කියලා මම. ඒක නිසා තමයි කලේ නැත්තේ. කොහොම වුණත් අපි මීගමුවේදීත් එයාට අවශ්‍ය කරන බෙහෙත් අරන් දුන්නා. ඒ මධ්‍යස්ථානයේ සියලුම ඇඳුම් සහ ටූත්බ්‍රෂ් එතකොට සබන් සියලු දේම අරන් දීලා ඔවුන් නිසා සතුටින් ඒකින්ද කවදාකවත් නිරෝධායනය අපි ඔබතුමාට නතර කරන්නේ නැහැ. ඒ වගේම ඔබතුමාට ඊළඟ පෝෂණ වලට රැස්වීම වලට අත්අඩංගුවට ගන්න එකත් අපි කිසිසේත්ම නවත්තන්නේ නැහැ. उद्घोषण सह विरोधता ඔබතුමාගේ ඔළුවේ පළවෙන මනස්ගත නෙවි. එනිසා නීතියට යටත්ව අපි බලමු. එහෙම නැත්නම් මට ඊළඟට යන්න වෙනවා. පෙස්සම ඉදිරිපත් කරන්න. අපි රටේම තිබුණු ජනතාවගේ පෙස්සම ඔබතුමාට කියන්නේ. තරත් වීරසේකර මැතිතුමා රටනම ඉදිරිපත් කරපු පෙස්සම පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපි බලාපොරොත්තු. මෙතුමා මුලතිව් වලට අර තියෙනවා ඊ අතරංගුර ගත්තෝ අය. අර ශ්‍රෝමිය අන්තමාලේ හරිය නුව බණ්ඩාර වලට. ඒකට එමෙතුමා උත්තර දුන්නා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.